ඔබට සුබ දවසක්. දැන් අපි අද බලන්න යන්නේ අපගේ දේශය කෙසේද මිහිරි සුවඳින් පුරවන්නේ විදේශය තුල නැගෙන්නා වූ කළු දුම් කළු වලා විෂ කාරණා අභිභව තාවිදී කියනවනම් අඳුර දුරුකොට ආලෝක වෙන පිණිස. ඉතින් මේ යුද්ධේ ගොඩක් වෙලාට යන්නේ වචනේ. මක්නිසාද අපි දන්නවා ඊදම් උද්‍යානයේ යුද්ධ පටන් ගත්තේ වචනේ. දෙවන් මහන්සි කිව්වා මේ මේ ගහින් කන්න එපා අනික කොම කන්න. මේ දාසින් ගෑදාස වෙනුම නසින්නීය. එතකොට නපුරා සතුරා සර්පයා ඇවිල්ලා දෙවන් මහන්සි කියපු දෙයට විරුද්ධව සංග්‍රාමයක් නිකුත් කළා වචනේ. සංග්‍රාමෙ නිකුත් කළා එයා කිව්වා මේකෙන් කන්න එපා කියලා කිව්වද? එහෙම කිව්වේ මේකෙන් කෑදාසේ මුලා දැන් මහන්සි වාගේ වෙනවා කියලා සමානෙන්න දැන් මහන්සි වාගේ වෙනවා කියලා එයා යෝජනාවක් කරා. දැන් මහන්සි ඒකට ඉඩ දෙන්නේ නැත්තේ දැන් මහන්සි වාගේ වෙන නිසායි කියලා. එතකොට පටන් ගත්තෙම අවනඩුවක් අවලාදයක් අවමානයක් අපහාසයක් අවඥා සහගත දෙයක් කරලා තමයි ඒ සංග්‍රාමය දියත් කරේ සතු. ඉතින් අදත් ක්ලිප්ස් වල ටෙලිවිෂන් වල ගොඩක් අවලාද අපවාද අවනඩු යනකොට අවඥා සහගත දේවල් ක්‍රිස්තු භක්තිකේනි කරුණා කරලා ඒවෙත් සහභාගි වෙන්න එපා. ඒව බලන්නත් එපා. ඒව එකිනෙකා එක්ක හොමාරු කරන්න එපා. ඔය දැන් මතක තියාගන්න ඕන අයන්නේ කියපු ඔක්කොම දේවල් අපේ ජීවිතයේ කොටස් වෙන්න අවශ්‍ය නැහැ. ඒ කාරණා. ඒව ක්‍රිස්තු භක්තිකයට අයිති දේවල් නෙමෙයි. මොනවාද අපි කිව්වේ? අපි කිව්වා අවඥා. ඔව්. ඊළඟට අපි කිව්වා අපහාස. ඊළඟට අපි කිව්වා අවනඩු. අවතක්සේරු. ඒ කියන්නේ ජනාධිපතිතුමා ගැනවත් වෙන කවුරු ගැනවත් අවතක්සේරු වෙන දේවල් අපි සංසර්ණය කරන්නේ නැත. ඒ ගැන ස්ථීර තීරණයකට එන්න ඕන. අවනඩු අපහාස අවලාද. ඉතින් මේවා එකිනෙකාව පහත් කරන්නා වූ දේවල් අන්ධකාරය කළු කරන දේවල් වායුගෝලයේ කළු කරන දේවල් වායුගෝලයේ විෂ සහිතව කරන දේවල්. ඉතින් මෙතන මේක අහන් ඉන්නවා නම් රසායන කෙමිස්ට්‍රි ලැබ් එකක වැඩ කළා තියෙන කෙනෙක් සල්ෆර් ඩයොක්සයිඩ් එහෙම යනකොට මේක කැස්ස වෙනවා. ඒක ආම්ලිකයි. ඉතින් යම් ප්‍රදේශවල සමහරලාට ගිනිහා කර්මාන්ත ශාලා වලින් නැගෙන සල්ෆර් ඩයොක්සයිඩ් වායුගෝලයට ගියාම ආපහු ඒක පතිත වෙනවා සල්ෆියුරික් අම්ලය හැටියට. එතකොට වනාන්තර පවා ඇසිඩ් රේන් වෙනවා. අම්ල වැස්ස ඇවිල්ලා නාස්ති වෙලා. ඉතින් මේ ගැන අපිට වැටහීමක් අත්‍යවශ්‍යයි. මේ සතුරු වාද විවාද. ඉතින් යාකොබ් හතරේ එක ගැන කියන්නේ දෙවන් වහන්සේ එක්ක මිතුරුකමක් තිබෙනවා. ලෝකේ තියෙන සතුරුකම මේක ආක්‍රමණය කරනවා. ඉතින් දේවදරුවා කරුණාකරන මේ කාලේ කාගේ පක්ෂයටද ඔබ කතා කරන්නේ? මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. අර ඊදම් උද්‍යානයේ සතුරා සර්පයා ඉගැන්නුවා ඒගොල්ලන්ට සිතට දැම්මා. දෙවන් මහන්සිය එක්ක සතුරු වීම ඔහුගේ වචන තුලින්. ඉතින් ඔබ කතා කර වචනය ගිනි අවුලනවා කියලා අපි යාකොබ් තුනේ ඉගෙන ගත්තානේ. ඒ නිසා අපේ වචනය අපි පාවිච්චි කරමු යහපත් රඩක යහපත් සුඛානම. අද දවසේ උදේ ආඥා තුල අනාගත වාක්‍යයක් කියලා අපි ස්වාමින් වහන්සේගේ අදහසක් යෝජනාවක් හොඳ වචනයක් දියත් කරනවා. උන්වහන්සේගේ වචනය යුහුව ගමන් කරයි කියලා ගීතාවලිය 147 කියනවා. ඉතින් ඒක අපේ නගරයට අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි මේ කාලේ දයන්වහන්සේ ප්‍රවේශමින් දේවදරුවට අයිති දේ රැකගන්න කාලයක් නිසා ඔබගේ සීමාව තුළට ඔබගේ ඉම තුළට ඔබගේ රක්ෂණය තුළට ඔබ රක්ෂිත නගරයක් ලෙස රක්ෂිත වනාන්තර තිබෙනවානේ. ඒ වගේ ඔබ රක්ෂිත පුද්ගලයෙක් ලෙස ජීවත් වෙන්න අවශ්‍යයි. ඉතින් මෙහෙමයි ස්වාමීන් වහන්සේගේ කැමැත්ත. ගීතාලේ 147 කියනවා මක්නිසාද 13 පදය. උන්වහන්සේ තිගේ වාසල් දොරටුවල අගුල් සවි කළසේක. ඒ කියන්නේ නපුරු දේවල් ඇතුල් වෙන්න බෑ. දෙවන් මහන්සිගේ යහපත් දේවල් විතරයි ඇතුල් වෙන්නේ. කෝවිඩ් ඇතුල් වෙන්නේ නැහැ. තීතුල තිගේ දරුවන්ට ආශිර්වාද කළසේක. මේක දෙවන් වහන්සේ සියොන් නගරේ යන කියන්නේ. ඉතින් මේක අපි ගැනත් අපි මේක අපිට ඉල්ලා සිටිනවා. 147 10 කියන අශ්වයාගේ ශක්තියට උන්වහන්සේ ප්‍රියනමනසේක මිනිස්සුගේ පාදයන් උන්වහන්සේ ප්‍රසන්නයන් නැත. අපි අපේ ශක්තියට නැඹුරු වෙන්නේ නැතුව දෙවන් වහන්සේගේ ආශිර්වාදයේ සලකුව.
එතකොට 147 පදේ කියන තිගේ සීමා තුල මේ නගරයට කතා කරන්නේ තිගේ සීමා තුල සමාදානයේ සිදු කරනසේක ඉතා උතුම් ගෝධුමෙන් තී පුරවනසේක අපි මේක අපේ අපිට අයිති කියලා බාරගමු අපේ ආහාරය අපේ සැපීම දැනවාසිගේ වචනය අපේ සීමා තුල සමාදානය එම නිසා ඔබගේ ගෙදර යාඥා විචාරය ඔබගේ ගෙදර ඇතුලේ කරන කතා टेलीविजन के बलन देवाली दिव्य समाधान शांत समाधान पलदीन किसी अभी नुकरम के मगे इली मुकते इच्छर युद्ध एलिए निशा एलिए गिनी अतुट गाने पा एक अभी मगे इली ओब वचने अविल का अविल एलियन गिन्न अतुट आराधना वोरट वेनमा एक प्रेसम මොකද දැන් මේක ශීඝ්‍රයෙන් යන යුද්ධයක් නිසා කැච් අප් කරන්න බෑ ඉස්සර නම් ඔන්න අද වැරදි කළා හෙට පසුතැවෙන්න දැන් එහෙම බෑ යාකොබ් පහේ කියනවා වහාම පසුතැවෙන්න පාපයක් කර තිබේ නම් මේ වැඩිමහල්ෙක් කියන්නේ එකිනෙකාට කියන්න මේක එකිනෙකාගෙන් උපකාරයක් ගන්න එකිනෙකාට විසඳා ගන්න බැරි නම් වැඩිමහල්ලාට කියන්න ඇදහිල්ල යාඥාවක් කරන්න පාපේ කියා දෙන්න එතකොට රෝගේ සුව වෙනවා ඒ විතරක් නෙමෙයි ආර්ථිකේ සුව වෙනවා बिंदु संबंध कम सूर्य वायुगोल सूर्य इतने अपट की अपे पाप दिव्यान अभी मुखदर अन्य फेसबुक सोशल मीडिया वाट्सअप बेनायगे पाप संसार ने करना मेक क्रिस्तियान हकीद बैन अवलाद अवन अवज्ञ अवतर अपहास ताम මේව තත් මේවා මේ සංසර්ණය කරන්න එපා මේක මේ ඔබ වායුගුලෙන් අරක් කරනවා එතකොට අපි උඩබලන් කෙල ගැහුවොත් මුණට ගැලෙනවා වගේ අපි සල්ෆර් ඩයොක්සයිඩ් නිකුත් කරොත් අපේ වචන වලින් ඇසිඩ් ග්‍රේන් අම්ල වැස්ස අපේම දරුවා මතේ අපේම ඇඟට එනවා බොහෝ දේවදාරෝ ලෙඩවලා දිනා කට නිසා මේ නිසා අපි ප්ලීස් මේක අපි ස්ථිරෙන්න දෙවිස්මක් කරමු ස්වාමීන් වහන්සේ සමග මාගේ කට නිකුත් වෙන්නේ ජීවනයේ පමණයි तिताई मिहिरी देखो मैं निकुत पे निभा मिहिरी मिहिरी वातुर किए ना वो यार तित्ता दे तपाविच कराना ये मतलब है एक 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 ऐ बोलना इतिंग ये दाले किसी हद से दे भाल वेगी ना सो कि आज्ञा बोल ही यावन से का उन वाहन से के वचन है युहु अधुवाई मैं काफी विश्वास करूँ आद अभी विश्वास करम अभी पौले आज्ञा विधि कियवन वचने सामुगम करा इलाके करा दिन वचने कीवन गेकेट अदाल देवल जीवन लेके लिया मम हम मगे जीवन लेखला मेक तमें मगे जीवन मेके लिए देववचने स्वामी अनुश्वास इलाट अभी आज्ञा कल दिया मुखद पुर गीतालेखे आदिस्थाते पहाल उन्वहसी सूर्य आज्ञा यवन से उन्वहसी वचन युहुवाय बोर्ड गागन प्रकाश गागन प्रोटेस्ट करगन पारायण हितगन इन्होंने उन्वहसी क्यों उन्वहसी वचन युहुवाय अभी इवानी देवभक्ति प्लीज मेघ तमाय स्वामी महसे कुलव गलवन क्रम अभी एक सपन ඉතින් දැන් මම බලන්න යනවා නගර දෙහික කතන්දරය පරිච්ඡේද දෙකකින් එකක් යසාය 26 අනිත් එක එසිකියල් 16 නග දෙනුමර අන්දරය කියලා පොතකුත් තියෙනවා චාල්ස් ඩිකින්ස්ගේ පොතක් පරිවර්තනය කළා ටේල් ඔෆ් ටූ සිටිස් දැන් ගීත යසාය 26 ඉතින් අපිට අවශ්‍යයි මේක අපිට අවශ්‍යයි මාකුසේ සිට මායිස්ලිය බයි මාකුසේ මා ගත්තිය බයි ඒ විදිහට අපේ අම්මා තාත්තා අපිව ජීවත් කරන්න දරු උපතක් දරු සම්පතක් ලබන්න වෙච්ච කැපී අපිව බලාපොරොත්තු හැටි ගැන අපේ ජීවිතේ ලැබුණු ජීව මාර්ග ගැන සීඩ් බෑග් ගැන ස්තුති දීමෙන් පටන් ගන්න මව කුසේ සිට අපේ ජීවිතය ගැන අපි සිද්ධ දෙන්න ඕන අපේ ඉතා විශිෂ්ට ගීතිකාවක් තිබෙනවා ඒක අවශ්‍ය නම් ක්ලිප් එකක් අවශ්‍ය නම් අපිට එවන්න WhatsApp එකක් 0777 59 59 24 अम्मे अने मऊकुशे माइसुवे एक मऊकुशी नाम स्तुति पटन अवश्य पोटिकाली मतकल है कि देवाल स्तुति करवश्य
කිසිම දෙමාපියෙක් සම්පූර්ණ නැහැ. සමහර විට තාත්තා පොඩි කාලේ මැරුණ වෙන්න පුළුවන්, සැරලා ගියා වෙන්න පුළුවන්. ඒත් සුති දෙන්න කාරණයක් හොයාගන්න ඕනේ. දැන් මෙන්න මේකයි සමීකරණය. ඔබගේ ජීවිතයේ තියෙන දේවල් ගැන ඔක්කොම අහගෙන ඉන්නේනේ. ඔබගේ ජීවිතයේ තියෙන දේවල් ගැන ස්තුති දීමට වඩා ඔබගේ ජීවිතයේ නැති දේවල් ගැන අඳෝනාව වැඩි කරගත්තොත් ඒක කාට කරන ආරාධනයක්ද? ඒක යක්කාට කරන ආරාධනයක්. නේ? එදන් උද්‍යානේ උනේ එක මෙච්චර ගොඩක් දීලා තියෙද්දි සතුරු ඇවිල්ලා කිව්ව අරක නෑනේ. ඩංගාලේ එකට වශයෙන් වහන්න ඒක නේද? ඒක යාගේ ආත්මෙට වහන්න. ඉතින් මේ ගැන ප්‍රේසම් වෙනවා නම් ජීවනය නැතිවී මරණය පටන් ගන්නෙ කොහෙන්ද? මේක ඔබ ඉන්න තැනක මාත් එක්ක කියන්න. මාගේ ජීවිතයේ ඇති දේ ගැන ස්තුතිය, නැති දේ ගැන අඳෝනාවට වඩා වැඩි කරගන්නෙමි. නැති දේ ගැන පිලිප්පි 4:4 කියනවා සියල්ලේදී ප්‍රීති වෙන්න, සියල්ලේදී ස්තුති දෙන්න. නැති දේවල් ගැන ස්තුති දීමෙන් උන්වහන්සේගෙන්, උන්වහන්සේට පවරලා උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්න. එහෙමයි එහෙමයි ආත්මික ක්‍රමය. එතකොට දැන් වහන්සේගේ වචනේ යොහුව ගමන් කරනවා. දැන් වහන්සේගේ කරුණාවේ සිංහාසනය වෙත. එතකොට අපි කළු කරගත්තොත් අඳෝනා කිව්වොත් සල්ෆර් ඩයොක්සයිඩ් නිකුත් කරොත් අර ඇසිඩ් දුමාරේ නිකුත් කර ගමන් වෙන සිංහාසනයක් ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඕකයි ඇදහිලිවන්තයන්ගේ ජීවිතේ ප්‍රශ්න. ඕකයි රටක ප්‍රශ්න. රටක දෙවියන් වහන්සේගේ සිං කරුණාවේ සිංහාසනය යුක් ධර්මිෂ්ඨකමේ සිංහාසනයට යන සුවඳ දුන් දේවදරුවන්ගේ ක්‍රියා සහයාගෙන ඊළඟට අඳුරු අම්ල යනවා වෙන අයුතුකමේ සිංහාසනය. ගීතාලේ 130 කියනවා අයුතුකමේ සිංහාසනය අප කෙරෙහි බලන පවත්වාවා කියලා. ඉතින් අපි පාර්ට බැලලා සද්ද කරලා ක්ලිප් ගහලා ටීවී එකේ දරුණු මිනිස්සෙක් එකතු වෙලා තලු තරු මල මර අපවාද අවලාද අපහාස අවනඩු අවතක්සේරු අවඥා ඔය පහ කර කර හිටියොත් තේරෙනවානේ කොයි සිංහාසනයටද වචන යන්නේ, කොයි සිංහාසනයෙන්ද ප්‍රතික්‍රියාව ලැබෙන්නේ. ඒ නිසා මේ ගැන බොහොම ප්‍රේසම් වෙන්න ළමයින්ටත් මේක කියලා දෙන්න. යසා 26 ඒ දවසේ මේ ගීතිකාව යුදාදේශයේ ගීතකා කරනු ලබන්නේ අපට බලවත් නුවරක් ඇත. තාපහා පවුරු පිණිස උන්වහන්සේ ගැලවීම නියම කරනසේ විශ්වාසකම පවත්වන ධර්මිෂ්ඨ ජාතිය ඇතුල් වෙන පිණිස දොරවල් හැර පල්දා. ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින් ඔබ ඔහු ශාන්ත සමාධානයෙන් ආරක්ෂා කරන සේක. එයා තමයි මේ ධර්මිෂ්ඨකමේ දොරටුව. ඔබ තමයි ධර්මිෂ්ඨකමේ දොරටුව ඔබේ වැඩපොළ. ඔබ තමයි ධර්මිෂ්ඨකමේ දොරටුව ඔබගේ අසල්වාසී අතර. ඔබ තමයි ඔබගේ ධර්මිෂ්ඨකමේ දොරටුව ඔබගේ නෑද පරපුර අතර. ඒක අපේ වගකීම, ඒක අපේ වරප්‍රසාද. එයාව ස්වාමීන් වහන්සේ ශාන්ත සමාධානයෙන් තබා ගන්නවා. එතකොට මිනිස්සු ස්වාමීන් වහන්සේ කෙරෙහි සදාකාලිකව විශ්වාස කරනවා. දැන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. තව නගරයක් තියෙන උෂ්ණගරය කියලා. ඒක දැන් වහන්සේට විරුද්ධ වෙන නගරේ ක්‍රියා කරන හැටි. නාද මම ප්‍රස්තාවිත කළා කියන්නේ නැත්තා. උඩ මොකද පසාරුවේ උඩට පනින ලූලා ලොකුම ලූලා නොවේ. ඉතින් කවුද අහුවෙන්නේ උඩ පැන්න හාට. ඒ නිසා ඒ වගේ ක්‍රියාවලි වලට අපි ඇතුළු නොවමු. අපි ක්‍රිස්තු භක්තිකයෝ වමු. දැන් දෙවනංශිකී ශෝකාලාපයක් තිබෙනවා එසිකල් 16 වෙනි පරිච්ඡේදය. අපේ අදහස අපේ ලංකාව ගැන ඉතා යහපත් තුති දීමක් කරන්න. අපි ඒක පටන් ගමු. මොකද එසිකල් 16 දෙවනංශිකී කියනවා ළමෙක්ව දුවක් බලා ගන්නාසේ උන්වහන්සේ යෙරුසලම බලාගත්තා. නැවතත් ස්වාමින් වහන්සේගේ වචනේ මා වෙතට පැමිණ කියන්නේ මිනිස් පුත්‍රය යෙරුසලමට ඇගේ පිළිකුල්කම් දක්වමින් මෙසේ කියාපන්නේ ස්වාමීන් දැන් වහන්සේ යෙරුසලමට මෙසේ කියනසේ නුඹේ පිළිසිඳීම සහ නුඹේ ඉපදීම මේ එසෙකියෙල් 16 කානානි වරුන් දේශයේ සිද්ධ විය නුඹේ පියා අමෝරියාය නුඹේ මව හිත්තිය ස්ත්‍රියක්ය. ඉතින් එහෙම එතකොට ඊසාගෙන් අබ්‍රහම්ගෙන් ආපු ඊසාක් සහ ලාබන්ගෙන් ආපු රෙබෙකා එකව වෙලානේ ඔය ගෝත්‍ර 12 හැදුනේ. ඉතින් නුඹේ පියා අමෝරියාය නුඹේ මව හිත්තිය ස්ත්‍රියක් නුඹ උපන් දවසේදී නුඹ උපන් කල නුඹ උපන් දවසේදී නුඹ උපන් කල නුඹේ පෙතිනි වල කැපුවේවත්
පිරිසිදු කිරීමට නුඹ වතුරෙන් නැවුවේවත් නුඹට ලුණු කොහෙත්ම ගෑවේවත් රෙදි වෙතිවේවත් නැත. නමුත් නුඹට අනුකම්පා කොට මේවායින් එකක්වත් නුඹට කරන ලෙස කිසි ඇසක් නුඹට දයා නොවිය. නුඹ උපන් දවසේදීම නුඹේ ප්‍රාණය පිළිකුල් එකක් ලෙස සලකා නුඹ කොහේ දමනු ලැබුවේය. කෙතේ මම නුඹ ළඟින් යන විට ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා ලංකාවට මම ඔබව ලොකු මහත් කරා, මම ඔබව සේදුවා, ඔබව අලංකාර වස්ත්‍රයෙන් පැළඳුවා. ඉතින් අපි දන්නවා ලංකාව වගේ අලංකාර රටවල් නැති තරම් එච්චර ගොඩක් සම්පත් ලංකාවට ලැබිලා තියෙනවා. අපි ඒව 12ක් යන දැන් ස්තුති කරන්න යන්නේ. මේ යෙරුසලම්ට වෙච්ච වැඩේ අනේ අපේ ලංකාවට වෙන්න එපා කියලා තමයි අපි මේ අයදීම තුති දීමේ ගීතිකාව කරන්න යන්නේ. ඉතින් දැන් අපේ ඉතිහාසයේ එක එක කතන්දර තිබෙනවා. සිංහබාහු ශාසනයේ සීවලී පාවුවි විජය ගුණය කියලා, විජය ලංකාවට ආවයි කියලා, විජය කුවේණිය අතරමං කරා කියලා, කුවේණිය ගැන සාප කරා, දරු දෙන උත්සාහගෙන තෝනි ගලෙන් පැනලා දී උත්සාහගත්තා කියලා. ඊට පස්සේ විජය ඔරිස්සා දේශයේ කුමාරිකාවක් එක්කගෙන ආවා කියලා. මොකද සිංහල භාෂාව වැඩිම කිට්ටු ඔරියා භාෂාවට. ඒ ඉතින් ඉතිහාසයයි මිත්‍යාවයි දෙක එකහ වෙනවා. නමුත් ඒ ඉතිහාසයේ තිබෙන නපුරු තැන්වලට යක්ෂෝ ඇදගන්න පටන් ගන්නවා, උත්සාහ කරනවා. එතකොට ක්‍රිස්තු භක්තිකයා ක්‍රිස්තු ස්වාමීන්ගේ ලියරටදී ජීවත් වීමෙන් තම දේශය මුදා ගන්නවා. වචන ක්‍රිස්තු භක්තියගේ වචන හැමතිස්සම සමාධානය කරන ආශිර්වාද ලද්දය මක්ෂසාද වූ සම්සිම් ලබන්න. ඉතින් එහෙමයි අපි අපේ රට ගැන බොහොම ආදරෙන් ස්තුති දෙන්න යන්නේ. ඉතින් ඔන්න එතකොට කියනවා හිත උපදේශ 27:9 කියනවා මිත්‍රයාගේ වචන. හිත උපදේශ 27:19 කියනවා මොකද්ද කියන්නේ? හිත උපදේශ 27:9 සමාවෙන්න. විලවුන්හා සුගන්ධ ද්‍රව්‍ය සිත ප්‍රීති කරන්නේය. එසේම යමෙකුගේ මිත්‍රයාගේ හිතයිෂී මන්ත්‍රණයෙන් ලැබෙන මිහිරිකම සිත ප්‍රීති කරයි. ආගතයෝ ඉතින් අපි කියනවා ස්වාමිනී අපේ දේශයේ හිතයිෂී මිත්‍රයා අපි. ඕක රූත් පොතේ තිබෙනවානේ බොයස්ව විවාහයෙන් මුදාගත්තා වූ හිතයිෂී මිදුම්කරු බොයස් කියලා. ඉතින් දේශයක් මෙසේ මුදා ගැනීමට දිව්‍ය ප්‍රේමයෙන් ප්‍රේම කොට අපි බැඳී සිටිමු. ඔන්න මං ආයෙත් කියනවා හිතෝපදේශ 27:9 විලවුන්හා සුගන්ධ ද්‍රව්‍ය සිත ප්‍රීති කරන්නේ. ඒ නිසා අපි යහපත් සුවඳවත් දේවල් අපේ දේශයට කතා කරනවා. හැබැයි ඒක අපේ බාහිරයෙන් පටන් ගන්නවා, අපේ දරුවන්ගෙන් පටන් ගන්නවා, අපේ ස්වභාවයෙන් පටන් ගන්නවා, අපේ මිතුරන්ගෙන් පටන් ගන්නවා. එතකොට අපේ ස්වභාවයේ රැස්වීමෙන් නමස්කාරයෙන් එළියට යන්නා වූ ඕවර්ෆ්ලෝ එක දේවදරුවන්ගේ සම්භාෂණයෙන් එළියට නිකුත්වන්නා වූ පිටාර ගැලීම. පිටාර ගැලීම ඒකාන්තයෙන්ම අර සුවඳ සුගන්ධ ද්‍රව්‍යයක් වාගේ වීති නිදාගෙන ඉන්න අයව බුද්ධ ගන්නත් අවශ්‍යයි. විලවුන්හා සුගන්ධ ද්‍රව්‍ය සිත ප්‍රීති කරන්න. ඉතින් අපි සිත අපි ප්‍රීතිම ස්වාමීන් වහන්සේ අපිට කරලා තියෙන යහපත් දේ. මේ නිසා ඔබ නිතර කර්කශ නිවුසුයි ටීවී නිවුසුයි අහන් හිටියොත් ඕක කරගන්න බැරි වෙනවා. එසේම යමකුගේ මිත්‍රයාගේ හිතයිෂී මන්ත්‍රණය ලැබෙන මීරිකම සිත ප්‍රීති කරා. ඒ නිසා අපි ලංකාවේ හිතයිෂී මිත්‍රය වෙලා එයාට අපි කතා කරමු හිත ප්‍රීතිමත් කරන ලංකාවේ ආත්මය පුබුදන ගැලවීමට ගෙන යහපත් දේවල්. ඔන්න එක, අහෝ ලංකාව ඔබට දෙවිඳුන් දී ඇති ගංගා 126 ගැන ඔක්කොම ගංගාවල පානීය ජලය තිබේ. ඒ ගැන අපි වහන්සේ සුදු කරන්නේ හෙක්ටාරයකට ලෝකේ වැඩියෙන්ම පානීය ජලය තිබෙන රට ලංකාව. දෙක, ස්වාමීන් වහන්සේ ලංකාවට දුන්න සියලු ස්වභාවික යහපත්කම් ගැන අපි ස්තුති ප්‍රසන්න අපි ඔබට ස්තුති කරන්න. තුන, අපේ ලංකාවේ හානිකර බෙදීම් ගැන අපි සමාව ඉල්ලන්නේ. ඒ වගේම අනෙක් අයගේ රිදුම ගැන අපට තේරෙන්නේ නැති එක, විශේෂයෙන්ම ජාති වශයෙන් අනිත් ජාතිය රිදුම ගැන අපට තේරෙන්නේ නැති අසංවේදී ගති ගැන අපි සමාව ඉල්ලන්නේ. තුන, හතර, ඔබ වහන්සේ අපගේ රට වටකොට තබා තිබෙන සමුදුරේ සම්පත් ගැන අලංකාර වෙරළවල් අපි ඔබ වහන්සේට ස්තුති කරන්නේ. උතුරේ සිට දකුණට, නැගෙනහිර සිට බටහිරට තිබෙන වෙරළවල්.
වහන්සේ අපගේ රට පුරා තබා තිබෙන අලංකාර කඳු තැනිතලා අපේ රටේ මිනිස්සුක එමරල්ඩ්යි කියලා. ඒ කියන්නේ එමරල්ඩ් කියන්නේ මරකටේ නේද? කතද කොළපාට මණිකක් වගේ කියලා ලංකාව. මොන තරම් අලංකාර කතන්දර පිට රැටියෝ අපේ ලංකාවනේ කියලා තිබුණා. හරි. අපේ ලංකාවේ හැම හෙක්ටාරයකම රතරන් අස්වැන්නක් දෙන්න පුළුවන් ලෙස බීජ වැවෙන නිසා අපි වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. ඔව්. ඉතින් හත අපේ ලංකාවේ සියලු ජාති ජන කොටස් සහෝදරයන්ෙන් ජීවත් වෙන පිණිස වැඩිමහල් සහෝදරයා වන සිංහල ජාතිය අනිත් ජාතීන් ගැන වැඩිමහල් සහෝදරයෝගේ ප්‍රේමයෙන් සැලකී සැනසීමෙන් සැලකෙන්නට කියලා අපි අපි මහන්සිය ස්තුති කරමු. අට අපේ ලංකාවට ඔබ වහන්සේ දීලා තිබෙන ටැලන්ට් නිපුණතා කෞශල්‍ය IQ බුද්ධිය ගැන අපි අනේක වාරයක් ඔබ වහන්සේට ස්තුති කරන්නමු. අපි සෙනෙහේ හිතයිසි මිත්‍රශීලී ආගන්තුක සත්කාරය ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමු. නාමෙ අපේ ලංකාවේ සෙනෙහේ නිපුණත්වය කලා අත්කම් මියුසික් ඩාන්ස් ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමු. 11 අපේ ලංකාවේ විශිෂ්ට අධ්‍යාපන පද්ධති විශිෂ්ට සෞඛ්‍ය සේවා පද්ධති ගැන අපි ස්තුති කරන්නේ. නොමිලේ නේද? වෛද්‍ය විද්‍යාලයක් නොමිලේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ. මුළු ජීවිත කාලෙම අධ්‍යාපනය නොමිලේ. වෙන කොහෙද එහෙම රටවල් තියෙන්නේ නේද? ඒ නිසා අපි ස්තුති කරමු. ඕනෑම වෙලාවක ඇක්සිඩන්ට් එකක් වුණොත් ඕනෑම විශ්වවිද්‍යාලෙදී නොමිලේ. හදිසි ශල්‍යකර්මයක් කරන්න අවශ්‍ය නම් නොමිලේ. ඉතින් කොහෙද මේව තියෙන්නේ? අපි මේ ගැන දැන් මානසිකව ස්තුති කරමු. 12 අපේ ලංකාවේ නොයෙක් ජන කොටස් අතරේ දීර්ඝකාලීන ගිවිසුම් දීර්ඝකාලීන මිත්‍රකම් අපිට වගා කරගන්න පිටුන නිසා අපි වහන්සේට ස්තුති කරමු. ලෝකෙම තුන් රට ලංකාවයි සාගරයක් මැද පුංචි රටක් ඇත. ඉතින් අපි මේ ඔක්කොම දේවල් ගැන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඉතින් මම හිතනවා මේක ඇත්තම ඔබ මේක මුඛයෙන් කියන කල. දැන් මේක පිටපතක් අවශ්‍ය නම් අපේ වට්ස්ඇප් එකට පණිවිඩයක් දාන්න ඕන. ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි දෙමළෙන් හරි යවන්න පුළුවන්. අපේ වට්ස්ඇප් එක 0779 59 214 මෙන්න හිත උපදේශයේ 27 9 විලවුන් හා සුගන්ධ ද්‍රව්‍ය සිට ප්‍රීති කරන්නේ. මේ නිසා අපි මොනවද කතා කරන්නේ? විලවුන් සහ සුගන්ධ ද්‍රව්‍ය. එසේම යමකුගේ මිතුරාගේ හිතයිෂි මන්ත්‍රය. මේ නිසා අපි අපේ ලංකාවට හිතයිෂි මිත්‍රෙක් වෙන්න ඕන. මිහිරිකම සිට ප්‍රීති කරයි. ලංකාවේ සිට ප්‍රීතිමත් වේවා. ස්වාමීන් වහන්සේ ඇය කලවන සේවා. ඔබට ස්වාමීන් වහන්සේ පිළිගන්නවා.